සරණයි දේපි හිටයි.හදාපේමේ ඇදගත් දේශනාවය අනුග්‍රහාසිරාධිල බාධීල තියෙන්නේ ඒකළ පදිංචි එලිසබත් පෙරේරා මහත්මිය නවසීලන්තයේ පදිංචි මාලන් පෙරේරා පුතුනුවන් හා තිලිනිි පෙරේරාවන ලේලි විසින්. එකම දරවා වන මිකෙල් පෙරේරා පුතුනුවන්ගේ සැප්තැම්බර් විසි දෙක යෙදෙන හතරවන ජන්මදිීනය වෙනුවෙන් මිදුක් නවරෝගේ සුවේ ප්‍රාථන කරටත් කුමර මහත්තා වන මා. ද පවුලේ ඔබ යාාතීන් අපි සියරු දෙදිනා ඇතුළ ලෝවාසි සියරු දෙනාම නිදුක් නියවවිරෝගී සුවේ ලබන්නට කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. විශේෂය කුත්තියෙනවා. මිකෙල් පෙරේ රපුතනුවන් කොයිතරම් වාසනවත දරුවෙදනේද අපි දවසු පවලි සීරුමුදර වාසනන්තයි ඔබ ඇතු සේරු දනාා. අපි ඒඇයගේ සියලුකාර්යන් ෂ්ට සිද්ධ වෙන්නට නිදුක් නියරෝගි භායු ලබන්නට කියලා විහමෝමය එකු තුලා ආශිරාධ කරම එපුතාට දේරි කල ජීත්තනයට වාසනාව ලැබේවා නිදුක් නීරෝගී භාවයට පත්වේවා කියලා අසිරාධ කරමු. ම ඔබට මීට පෙර වීඩියෝක ආවේක වෙන්න එපා වේගවත් අඩු කරන්න ස්ලෝ වෙන්න පුළුවන්තර සැහැල්ලුවෙන් සෙමින් යෑහමේ වටිනාකම ගැන වීඩියක් කර ඔබට මත කැද අද ඊට පොඩ්ඩක් වෙනස් සිතියට ඊට සමාන මාතුෘකාවක් කරනවා මේක වේගේ ගැනනවී මකත කතා කරන්නේ ආවේගේ ගැනයි එතනයි වෙනස එතු කරම හැමදාමත් ඔබට කතන්දරැක් කියෙනවගේ පහුගේකාල වෙච් පොඩි සිද්ධිය කියල මං අවතීර්ණවෙන්න. ඔබ දකිින්ට ඇති අපි දමානේ ජලව්‍යපෘති යෘතු කිරීමටගේ වෙලාවේ දවස් දෙකක් අපිරඳී දලා ඒ මේගමන් බිම යන්නට තිබුණා මහින්ගෙන යන්න තිබුණා දේවාල ඔලට ඒ පුදු පූජා සඳහා විහාරස්ථානයට තබාන පරු ගම්පොජ්ජට ඒ අරලාේ සක මගේ සගයා විදිර ගමන් කර ආජවාසී නායක ඇත්තෝ අපි දෙන තමයි ජිප් එක ගමන්ි වන්ගේ මගේ වේගිටියක් වැඩි සාමාන්‍යෙන් යන දන්නට ඇල්ලදානවා මේ නායක ලැත්තට නෙවැඩ එච්චර හුරුුණේ ඇල්ලුවේ නෑ පනට මටල්ලතිට පොඩ්ඩක් මහවුර කලමට කියන්නේ මහුර පොඩ්ඩක් වේග පොජ්ජ මන්දව වැඩි කියර හරියන්න මෙන තිතන මටමකිව්. මරල එත්ත මාමකැච්චක් වේක පොජ්ජ අඩු පොජ්ජර මන්ද වෙනවා නම් හොඳයි හඳුම් පෙත පට ඇරයි නව පුළුවන්ගේලා අනගත වැදකත් කෑල. හයගත් හදුම් පෙත පටරෙන්න්න පුළුවන් කිව මේක දරා ගන්නවරු මොකද එක හරදේවස්තු තෙරල ක ැජක් වේග හදතුර දරාගන්න බැයිකල වේකි මගේ හිනාලම අඩු කරා මේ අඩු කරලා ගිය එතුමට ඒක දැනුනාා මගේ ත්‍රකවට හරි ලස්සන ගැපෙන ඕක ඔබ දන්නවා වේග කියල එකක් ආවේග කියල තව එකක් දෙකයි වේග එකක් ආවේගේ තව එකක් එතුකට මේ ආවේගීකි වහම තවත් ලස්සන වචනයක් වේගර සම්බන්ධයක් කියනවා රෝගී දෙකම ගී යනු ආවේගී රෝගී බණගෙනයක් ලඟ ලං යැනනේ හොයිනි ඥාතිය දෙන්න එකටඉන්නේ ටන්නේ යන්න තැනකටඉන්නේ ආවේගී රෝගී. ආවේගුණු අනි ඥාතිය නිකම ලැබෙනෝ. මාවට කියන්න න්නේ ආවේ ඒග කියන්නේ කුමක්ද කියලායි චිත්ත වේග කියලබදයක් හලා ඇති මොනක් චිත්තව වේග ම අදකතා කරන්නේ චිත්ත වේග ගැනයි. චිත්ත වේග කියන්නේ සිතර නැගෙන වේගවත් සිත විල්ලා. කරෝදී වෙන්න පුළුව කෝපය වෛරයේ ඉරිසිාව ඒ පැතරෙන්න්න පුළුවන් නැත්තන් රාගේ ආදරේ ඒේ දෙයක් කන්න පුුව ෂයකින් සිතර නැගෙන වේග වස්සිතුලට කියනවා ආවේගී සිතවිල්ලක් කියලා. චිත්ත වග චිත්ත වේග නිසා සිදුව නැදී. අපිළ තුදයි මටි තම අප සාචා කල යුත්තේ චිත්තවේගේ කියන්නෙක මන්ති කියෙන කොට පුරුද හැමෝටම ඔක පුරදුයි පෘථග් ජන සීරු දෙනාටම චිත්තවේ ගැන අලුතින් කියන්න ඕන නෑ චිත්ත වේගේ තත්වයට පතිච්චා ඕොන් ත. ෂනයකින් ඇතිවෙන දැඩි ශක්තිය චිත්තවේගී කියැන ශක්තියක් විශාල ශක්තියක් ඒ වෙලාට බලන්න චිත්ත වේග තත්ත්වයක් ආවාහම මුළු ශරීරයම තියෙන ශක්තිය තෙන්ට ඒකරාශයනෝ ඒ සිතුවිල තියෙන තැන්ට චිත්ත වේගී තැනට එකතුෙනවා. ඉතාම දැඩි චිතවේගී ත්වකයට පත්වුණොත් ආවිකයට පත්ව වුණුොත් බලන්න ශරීරයේ අනිත් ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වන්නට අවශ ශක්තිය පවාඩුව. වෙලා දැක ඇතිවෙව්ලන වලනවා ඇයි වෙව්රන්නේ. ශරීරය මස්පිරු ගැහනෝ වෙවුලනවා ඔබට අනිවාරයෙන් දාඩිය දමනෝ. මොනාද මේ වෙන්නේ අප වොඩක් බලමු මේ මාන්සපේසි ගැහින් යැයි වාහන්ස්පේසි ආවයක වෙලාට ගැහෙන්නේ මේ ගැහේම තුළ මේ ශෛලතුල ඔබ දන්නවා රැස්සෙලා තියෙනවා යම් ශක්තිය නත්තන් ගලෝකෝස් මේ දහනය වෙනවා මසිිනක වැඩ කරනවා. හිතා ඉක්මනින් සයිල තුල රැස් කරගත් ශක්තිය අ රද ත න ො තෙක ලො ක්තික කන ැන් ඔක්කොම සරිර ශක්තියක පුළුවන්තර පම්පරන ො අතන ලොක කතන්දරැගන්නන්නේ නි ැඩිය ාවව පතුල ඉන්නේ හර කියන්නේ මුල ලෝක අනිි පැත පෙරලන්නවාගේ දඩ ියාවේගැ නොවලලා ඒ එන්න එම් ොි ශක්තියන ඒ ශක්තිය ගන්න ශරිහිරය පුරාතින සියල්ලම ක්‍රියාත්ම කෙනවා. ඔබ දන්නවා. පෙරලන්නේ මස් පෙල් නො ලක්කෙනන ශීර මොනදේවෙන්නේ ඒ ගැහිලා මේ පෙරලෙන්නේ ලුණු අවශ්‍යතාව ශරය මද වුණහම ශරීරයේ ඒ මාංස වේතුළද ගබඩාවෙලා තියන ලුණුටික මිරි කළ කොහොමරි කරලා අවශ්‍ය තැන්ට යවනු ලුණු මදී. ඇතකළ තමයි ඒ මස් පෙරලින්දේවෙන්න අපි එක දන්නවා. මේ විදිරව තම මේ ගැහෙන්නේ මේ තුළ තියන ශරීරය පුරාතින ශක්තිය සෛල්ලතුර ගඩාච ශක්තිය අතෙන්ට යාවනක තමයි වෙන්නේ. ඩදාන්නේයි අපි දන්නවා ධඩිදාන්නේ වේස වුණු ශරීතය හැම සයිලියක වෙහසර පත්වයෙන මේ ශක්තිය තිෙන්න දාන්න. මුළු ශීරීතියන මාංස්වේතිය තුු සියල්ලම වේසර පත්වෙනවා මේ ආවේගී තත්ත්වයට අශ්‍ය ශක්තිය සම්ප්‍රේෂණය කරලා යව නොඇතෙන්ට. ඔබ බලන්න ආවේගී තත්ත්වයක් සමනය වුණෑ පස්සේඒ කතන්දර යුරුණන් පසේ ඔබ සාමාන්‍ය තත්වයට පත්ව වුණ පස්සේ ලොකු වෙහසද දෑනවන හැතැම්මදවාගේ ඇයියේ ඇත්තටම ලොකු යුදධයක් කල තම ඉවරුුණේ. ආවේග තත්ත්යක් ඉවර වෙන්නේ අවසාන වෙන්නේ විශාල පහේසකින් සමහරිට කල සල්ලින් ඔබ බලන්නම හැමදාම කියන වගේ අධි වේගෙන් ගමන් කරන වාහනයක් ඔබ ඒ ඇතුලේ වාඩිලා දැඟන්නේ හජියයෙන් යන ඒ වගු ගන්නවා මේ වංකු ගන්න ැ බේ දෝත ගැහන වේග කොමද අල්ලගෙන පොල්ලු අල්ගෙන විසාාල බීතීක පත්වෙලා විශාල කලබලකට පත් හින්න දැන තතුර බේ ශරිහිරේ ක්‍රියාකාරිත ගැන ොදරදන්නවා ඒ රක්නමේ ඔබට පුලුවන්ද බාහිර ේීද බෝ කරගන්නන්නේ දැනලෙන් බලගන්න අපි කියන්න බාසාාවෙන් සං සංගාල පාස්සවා බෝඩ් කියවන්න පුළුවන්ද බෑ කොයි හරිද මේ පාසනේ කිය හයා ගැන්න පුලුවන්ද අපහසුේ. එතකට පර කෙනෙක් දීල තියන පනීඩය අන්න හවල් තැනින් ඔය වාහනේ පාසනකොට බස් එක අරකඩේ මිදුරලොට වෙන්න මේ පාසෙලි දීගෙන යන්න දාගෙන යන්න ජනල විසිකරෙන යන්න පුළන්ගනාද කියන්න බෑමකද පාසුනා දන්න එච්චර වේගින් ගිය. එතුකොට බාහිරේ දෙයක් ඔබට කරන්න බෑ දෙැරිවේගෙන යනකොට. බාහිරය තේෙන දෙයක් යාට අඳුරගන්නත් බෑ තේරුම් ගන්නත් බෑ වේග වැරිවනාාම්. අහේ තත්තේයට පතිච ෙනට යිටකම තේෙන. ේ තත්තෙර පත්තච්ච නට දයක් ේරු ගන්න බෑ වේග වැඩි තෙරෙන පාස්සනවා සංසංගාල පාසනවා අපේ පුතාලගේ වචන දෙයක් කරන්න පුල හඳ බාහිර ලෝකෙත්තෙක් බැහැ. ඔහු තනයම හුද කලා අත්තෙර පත්තියෙන බස්යකතර හිය ඇනමි නේක්කගේ. හතරවට එල්ලිලා පණවේර ගන්න දගල් නො අර ඔක්කොම අමතගෙනවා. දැඩ ආාවේ තත්තෙර පතිච්ච ක නාරත් මෙන්න මේ සවභයම ගරමෙන. සිිම දෙද ේරු ගන්න රි තක එතකොට එ මේ ශක්තිය සම්පූර්යම වැය කරන්නේ එක දේකර පමණයි. ආවේගේ තත්වේ තුළ ස්ථාවරෝ සිරින් නැට ඔහුස්සා කරනවා ඒ සඳහා ලොකු ශක්තියෙක් ඇයනවා. ස්ථාවරෝද බසයක මැනකොට චිත්ත ස්තාව ර ර ර කු ව අද රලා. දෙරට කුතතිකයඇගලි අල්ලගන්න ෑ එච්චරපාසි අප කියයන්නේ යන මේ විශයන සම්පූර්ණයෙන් අපේ සහයපාව වෙනස්සෙනවා එක මරමු ලත්තියන්නේ බස්සේ එක යකොට නම් වේගෙන් යනකොට නොවැට සිටින්නත් කොයිවිලේද බහින්නේ කියල අවබෝධයක් නෑ. එතකොට ඔබ දන්න රෝගීතත්තයට පත්වෙන්න මේ විවහල්ල නොද නැද කියලා අං වෙදිෙනනා අගතුමායකයිකිව තවටික කයෙන්ගයත් හඳුම් පැතටයනවා ඒක නිසා මහූරේ හෙමින් මං අයපච්චවාන් ඉතින් වාම ගියා මුොද ලස්සන කතන්දර මගදිකට කිව්වා. ඒ අතරේ මං වේග අඩු කරා නායකේ ගෙද හන්ඩ පැනේ වැදගත් කෙනෙකි ගහල අඩුකර හැ කිව් වච්න මං ඒලා කල්පන කර හොඳ වචනැකිවේ. ඔබත් ආවේගී වුනොත් පලවිනික තමයි හඳුම් පෙත පටෑරෙනවා. මොකද හඳුම් පෙත හදවත පටෑරෙනවා විනාශයෙනවා. ඒ තත්වේ වාහනයගිය නාකලත්තන්ට ඉතරක් නෙේ ඔබටත් අදාරයි. දැඩි ආවේගී තත්ත්වය සිද්ධ වෙන කරුණුතවිි පොඩක් බලමු හඳුම් පෙත පටයරණ එක එකක්. ඊට මෙහන් සිද්ධෙන් දේ වල්ටිත්තේවා. නිවැරදි තීරණය නිවැරදි අවස්ථාවේ ගන්න බැරිවා. ඒකනි සනිවාර්යම දුකට පත් කෙනෙක් රෝගී බවට පත්තච්ච කෙනෙක් අන්තසර බට පත්්‍යච කෙනෙක් බව අනිවරණය පත්තේරු. හේතුව අවශ්‍ය වෙලාවේද අශ්‍ය තීන්ද ගන්නබෑ හින තැන හොයාගන්නබෑ පාර්සරේ ධදාන්තැන හොයාගන්න බෑ මොක දහග ොලි වැඩගන වෙන දෙයක්. එක මාතකා කොස්සේ විතරයි දැන් යන්න සිත දැඩි ආවේගී බව ආවේගී බව නිසා ඇතිවන්නා වූ ශාරීරකසා මානසික තත්වලට උ පපත්තුලා සිද්ධ වෙන දේවල්ටි කපයකක බැලුවෝ ඔබ රෝගී කෙනෙක් නම් ආවේග තත්තේ නිතර දෙවේලේ පසුව වවාන ඔබ සුවනද ැ. කෙසේද ආවේගී තත්වය චිත්තවේගී තත්ත්වය ශමනය කිරීම සඳහා ශරීරයේ තියන සියලුම ශක්තින් එතෙන්ට තල්ලු කරනවා. රෝගය සූ කරන්න ශක්තියක් වෝ අපි මස්මාන්ස ගැන කතා කරනේද. මස්මාන්ස කෑම ආදීනෝ ගැන කතා කනුටන් නොතන ඉතා වැදගත් තැනත්වේෙනවා. මස්මාන්ස ආහාරයට ගන්න කෙනා නිතර දෙවේලේ ආවේග තත්වයට චිත්වේී තත්වට පත්වෙනවා. ඒක විද්‍යාත්මක පැත්තෙන් මේ විදිහයි සතක් මරණකොට බීතියයට පත්වනකොට මොක මරපයුන්නව ඉන්නන්නේ ඉබැයිල්ලා බෙලවර ගතක ටිනෑ මරණකොට ශරීරයේ නිකුත් වෙනවා හෝමෝණයක් ඇඩ්්‍රින ලියෙන් කියන හෝමෝණය. විස හෝමෝනයක් මේ හෝමෝනය අර සතාගේ සේරු සයිලෝට අ බීති ඇතියෙනකොට එක පාර්ෂණයකින් උතාවකර පත්තෙරනේ මේ ශරීරය පුරා නිකුත් වෙනවා නිකුත්තුනා මේ මාන්සය පරිපෝජනයට ගන්න කෙනාට ආනේ ඒ රසානික ඇතුල්ලිනවා. ඒ ඇතුල්ලියමු තුළ එයාගේ ශරීරයේ විෂ කරන්න පටන් ගන්නවා. ප්‍රීන පැත්තර ගමන් කරවා. බොහොඳදර බණන්න මස්මාස කනානය කොහොමදති කියල ආවේගීතන ඇත්ත නිර්මාසය බලන්න අර වගේ ආවේගි බහිහුවක් කඩුයි හේතු ඔන්න විද්‍යාත්මක පැත්තෙෙන් වෙනදේ ආධ්‍යාත්මික පැත්තිෙන් ව දෙකුත් තියෙනවා චිත්තවේගේ සමඟ සම්බන්ධයෙන් කටයුතු කරනවා මාස ඇයි එහිත් තියෙනවා මරණොකොට ඇතිවෙච්ච සිතු විලි ස්වභාව කිය නවා සතෙක් තුළ ඒකත් ආවේගී ස්වභාවයක් බීතිය දුක නැත්තන් ක්‍රෝධය වෛරය මේ සියලු ආවේග තමයි සතෙක් මරණකොට සතාගේ චිත්තවේග තුළ ඇත්ති වෙන්නේ. ඒ අනුව සතාගේ සිත කියන හැම සයිල්ල එකම තියෙනවා ඔබත් ේෙමයි සිත කියනකො යන්න බෑ හැම සයිලයක් ම හිතනවා ම සයිල්ලක් තුලම දතිවන. ඒයන සයිල්ක් යිලෙක් සම ගතා කරන්නේ එතකොට රිසිියවරු නිිතරක් දන්නාදයක් කවරුත්ව වෙන දන්නෑ මංගිතන්නේ අන්තර් සයිල සං වේදන ඇති න්නේ නිසානි ද ස්්‍ර මත්තෙක්න පේහිතුවත්ක්න කිව බතුම අන්තර් සයිල්ල සංන් දගෙනන කියාදදී ඔන්නන දැන් විදේශයෙන් බටහිර දැන් ිගටිකගවන්න ගේ වචන වනොමහට ඒමක්ත් තියනො කිය ැන්වන්න හෝයගේ නසගල මතාාග කිව. ඒ තියෙන්නේ ඒ තුළ පනත් තියෙන නිසා දැනීමත් තියෙන නිසයි. එතකොට මෙන්න මේ සයිල තුළ අර මර නොමොහොතය ඇති්ච චිත්ත ආවේගී ස්භාවය සංඥාමය වශයෙන් රැදිලා තියෙනවා. ඒක ගත්ත එකට ඒ සංඥාව යනවා. ආවේගි පයිින් වැඩි. ඒ මෙආවේගී වෙන්න තියනෙ ප්‍රධාන හේතුවක් ඒකත් දැනගෙන පියන්. මොකද චිත්තවේගී බව කවදාවත් ඔබට යහපත් වෙන්නේ නෑ. චිත්තවේගී වෙලාවකට ගත්ත තීරණය හරි තීරණය නෙමයි. චිත්ත වේගී බවට පත්වෙලා දැඩියආාවේගෙන් ඉන්න වෙලාවක කරපු ක්‍රියාව නිවැරදි ක්‍රියාව නොවේ. හේතුව තමයි ඒ වෙලාවේ ඔබේ මොලේ අපිම තීන්දු තීරණ ගන්න එහෙම නැත්තං හැගීමට පත්වෙන හරද මනස ගමු මේ දෙකම වෙනත් වැරගේ ඉදිලඉන්නේ. කොමක්ද? ආවේගී ස්වභාවේ අවසංකිරයේ මේ කාරය ගොල් ඉදිරයින්නවවා මොක ෙකුල දන්නවා ආවගේ භය මනිිය තියන් ොද මේ විනාසෙනවා. ඒක නිසා ශීරයේ හැම තිසම සභාවවික මුත්සා කරනවා ආවේගී ස්වභාවේ නැති කරන්න. මාන්‍යසික පද්දි විද්‍යා හධරපය දන්නවා දෙකගේ අධ්‍යානක පැත්ති කරපුය දන්නවා. ආවේගී කෙනෙක් හැම තිස්සේම ආවේකෙන් හිටියත් එයාගේ පැවැත්මෙන්ගේ ශරීරයේ ගිස්නැ පද ති නැතන්ගේ සිතුළි දමින්ක ඒ සියල්ලෙන් උත්සාහ කරනවා එයාව නැවත සිෙටලල් ඩව්න් කරන්න. ලොකු වැඩක් කරන්නේ. එතකොට ඒ ශක්තියට අර පිිකාව වැඩපවත්වන් හිටිය වෙලාවෙයි තව නැත්තන් වෙන මොකක් හරියාාබා දෙයක් කන්ට්‍රෝල් රගෙන හිටපු දේ කරන්න බෑ වෙන වැඩ කර ගිහින්. අර කට්ටගැහුවා එතන ජරමරවට ගිහිල්ලා අ ලෙඩියවස්සන්න ලා ලේ ති ලි ස්සන්න යි කටීමමගින්. ට වෙච්ාලංචි කටෝල් කරන්න එහත මැරන්නේ මේ විදිහටම ආවේගී තත්ත්වයට පත්වෙච්ච කෙනා නැවත සාමාන්‍ය තත්වයට පත්කරන්නට ැරගි උත්සා කරනවා එතකොටොට ඉතාම පහසින් තේරුම් ගඩ පුළුවන් රෝග සුුවයට මේ උදව්වත්ය නැද්ද කියලා. කිසිසේ තුදවක්න මේ ආේී තත්වය පසුවෙන්නගේ රෝග ඉතා ශීග්‍රලීන් වර්ධනෙල්ලා විශසයට පත්ෙන කොට යන්ත්‍ර සූත්‍ර දීන අදනේ රෝගැනොයන්න යන්්‍ර ස ූත්‍ර තියෙනවා මේ චිත්තවේගේ කිසිම යන්ත්‍රයකට අහුුවන්න නෑ හැබැයි චිත්තවේගි භාවය නිසා අරෝග වනහම අද තියෙනවන රෝගහොහන යන්ත්‍රRI නොයි යන්ත්‍ර තියෙනවන ද. එක්්‍රේනෝ එකක්වා ඔබ සමාජයේ පෞතිනව වැරැද්ද කේකත් තිගනගතති යුතුයි ඒන මේ රෝග සොය පුළුවන් ක කිය නම න්ත්‍ර ල. කව දාවත් බෑ. කවදාවත් කිසිම අන්ත්‍රයකින් රෝගයහෝ ඇන්න බැෑ. එන මොකත් දහො න්නේ හොයන්නේ ඒ රෝගයේ නිසා ශරීරයේ සිදදුවෙලා තියෙන දේවල් තම යහෝවෙන්නේ. බ්ලොග් වෙලා තියෙන. හරි මෙන මෙමද සිද්වෙලා තියෙනවා මේ කැට්ල තියනවා. එතකොට ඒ ශරීරයේ සිදුවිච්චදේ. උදාාරණය කියන්න බොහො සරල උදාාරණයක් කෙනෙක්ට තද ුුණක් ගැන්ල තියෙනවා රෝගේ මොකද උන එතකට යන්ත්‍රයේ උන කටුුවයි ඒක පෙන්නන්න මොකක්ද ඒ රෝගේයේ නිසා ඇතිවිච උසනත්වේ වෙන සයි පෙන්නන්නේ එතුක නිස්නායිපද තිය දෙයක් බලනවා ඇතකොට එහි සිදවෙලා තියන දේ තමයි පෙන්නන්නේ රෝගය නෙවෙයි. රෝගේයේ ඒ ඔස්සේ තින්දු කලට මයි වදුවරෙක් තිීදු ගන්න මේ ත මැටලා තින කිය වෙච්ච දේ. ඇතු ර කියන්න ොට හිතන ල ගේ කිය. බල්ලෙක් ඇල්ල බේ මිදුල හරල පෙල්ල. එකකට පරික්ෂා කරල බලන හිල්ල බලනතම පරික්ෂාව. අප ිට ති ිදල දුරදක්නයකින් හරි බැලියගගේ බැලහ බදක් නොක්ද හාර ලතියනවා. හාර ල තියනවා. එතකොට බ න ලල් හා ගින් එතකොට මයිගේ ඇල්ල කියන වලක් තින ිදදුලේ රෝග මයි කිය ලක් ේ මුතුලේ. යන්තන බල හ මොමදකින්න වලක් දකින්නේ. රෝග වකුමන්ද බල් හාරනු. ඒ ඔස්සේ තිීදදු දීරණනසේ තමයි ගන්නන්නේ බල්ලා වලක් හෑරුවාය. ඇතුකො බල්ල පැන්ුවට වල තිබේ. බල වහන් ඕනෑ. වයි දියවරු බේද්දිල කරන්නේ වල වහෙම. බල්ල අපි බොඩ කැර මැරගේවුන් යි පැල් හාරනු. කුමර මහ්‍ය ක්‍රමේ වල නෙමේ බල්ල දිහා බල්න එක . ඉසල්හම බල්ලවල්ල ගාල් කරලා දාලා හිමින් සීර වලවානවා හයි වලනෑ මගින් එක්තර වද්්‍ය තුමිය කැහුවා ගවා ඔය සුවකරණය වගේ ඩෝනැ සතිරසයක් මාසිරරකෙම යින්දෝන දතති බෝගන් මංකෝ ඒ වරින් වර ඇවිල්ල කරගෙන වා ගැ පේන ේගේෙ මක පොද ිවර විල් කාඩ්ය දිල ලකුණු කර ලු කර හ ප රවා. අපි ගවයනෑ අපි ගාත තිපන් අත්තිබැතිී හොරයි. මම ඔබට කියන්න ආවේ වෛද්‍ය ෂේත්‍රයේ වුණත් හොයන්න්න පුළුවන්දේ වල්සය මිතයි. කලේඩෙටි හේතුව හැන පුළඳදු කියන කවද්ධාවත් බෑයි. එතුකට අපි දන්නවා බටහිර නෝන වෛද්‍ය ක්‍රමෝල අයුරේද හෙළවෙදකං වල නරම ගද න බල බල්ලවතමහැ. එවෙද මහතුරු හොයන්න්නේ රෝගී වෙච්ච හේතු හොල හලදානම් ආය වෙන්න නෑ. වරින්වරයට ඔන්නෑ හැබයි වලවැයහුත් බල ඉන්නවනන් සරරිසරේ වල හාරන නද හරන එකක් නිසාතම බටිද මේ කියන්නේ සැරිින් සැරේ මතු වන අප අට පත් කරනවා කියනගේ තේරම ඕකයි දැන් යතු කියන්නේ නිටවට සුවන කතාවද යාන්තන් දෙවියන්ට ස්තුති වේවා කියන්නේ නෑ එම කියන්නේ දැන් කියන්නේ අපිටපට කරන විතරයි තව ක් කියෙ දෙන කියනවා නිටවට සකර පි පුලුවන්ගේල සුවචෙනනෙ. කෙ ෝ එයාට වැදිල තින්න ඔන්නව හේතු නිසයි වලව හෝට වැඩක් නෑ බල්ලා සිටිද්දිී මගේ උදාහරය උට පැහැදිලි. එෙතකොට අපේ ක්‍රමෝලිදී අපි බල්ලව හනවා. හොයලා ඔහු වියත් කරෙන් පස්සෙ වලවහෝම් හරියනවා. එක්ම දේ තමයි මේ දැකීමේ උපරණ නැති මංකිවරදැ මගේ මාත්‍රකාවටන්න චිත්ත වේගේ මැනීමේ උපකරණ නැත. චිත්ත වේග සමනය කිරීමේ උපකරණද නැත. චිත්තවේග සමනය කිරීමේ උපකරණ නැත ක්‍රම ඇත. ඕවුන් දැඟෙනවා තැනට. චිත්තවේග සමනය කිරීමේ උපක්‍රම ඉගැන්විකෙනෙක්ද ඇත. තවත් වෙනත් වෙනත් ගුරොරුද ඇත. චිත්තවේග භාවහ කරෝදය නතංරාගේ දේශ තරහාව මෝ මෝඩකම මෙන්න මේ නිසා තමයි හට ගන්නේය කියලා කියල දීපු කෙනෙකුත් ඇත කවුද කියල කිව්වොත් ලෝකයේ ලොකුම් වෛදදුරය එයාට ඉන්ඩරිට ඉන්න තැනක යා නෙවෙයි අපේ උත්තර දුර බදුරජාණන් වහන්සේ අර තාවකාලි ක්‍රතිවර කල යටඩ කරගක් කියෙන නෙව ස්‍රදාා කාලික ප්‍රතිකාරමය දීපු කෙන අතමයි අපේ ශෙෂ්ට ගුරුවරයා ලෝක ඉහළම වෛද්‍යවරයා වන බුදුරජාණන් වහන්සේ කියල දුන්නා ක්‍රමේ ශක්තිය ප්‍රවශං කරගන්න හැට ආවේගී නොවීමෙන්. චිත්තවේගයට පත් නොවීමෙන්. කොහොමද චිත්තවේගයක් පාලනය කරගන්නේ. දැඟ හන්න වැන අරි බුදුමතුරු කියපද එම කියල දීම කොහම චිත්වේ පානය කරගන්න කිය. චිත්තවේගේ තත්ත්වයට පත්විච්ච මොහොතෙම ඔබට දෛරය අදිිස්්චානතියෙන් ඕන තප්්‍රය කරරි නිසල්මන් වෙන්න. ඒවෙලාව චිත්තවේගේ දරාගෙන. කිසිදු පංචේන්ද්‍රියයේ එකේ ඉන්ද්‍රියක්වත් ක්‍රියාත්මක නොකර පැත්තක වාඩගන්න. ඇස් දෙක පියාගන්න පුලුවනම් පියාගන්න ඒවෙලා යහැන නොෙක් දේවා න්්ු්‍ර දිී ිත් පත්ත වා යි හ ේව හනවා කන්දක තෝ කරන්න ඇසුනවා පමණයි. කට ඉතා අපප්‍රවේශන් කරගන්න විශා අිනාාශයක්වෙන්න පුළුවන්. හොන්දර සද කරලෝ ආගන්න නයි නාස න තින් වහන්න දෙයක් නෑ හුස්ම ටනවාන ශරීරේ මෙහෙම වෙලා ඒ ඔම මෙහෙම දීගර ගන්න දකර හහ හ වවා. ඒ හුස්මත් එක්ක අර ඇතිවෙච්ච ආවේගී තත්ත්වය ඇති කරන්න ටියහාල්වෙච්ච ශක්තිය පොඩ්ටක් අහගරදානෝ මේ ඉතා හොඳ උපක්‍රමයක් ආවේගි වෙලාවට ඔබ කළ යුතු පලවෙනිම කාරයක් තද හුස්මක් ගණ දිග හුස්මක් ඕෝන වෙලාක බන්න ඔබ අහස්ත අයට පත්තච්ශලවක දීර්ග හුස්මක් අරන්න බොහෝම හෙමින් මේ හුස්ම පහල්ටයවන්න මේ වෙනකට ඔපොට හුස්ම වැටෙන්න්නේ තා ළංග ලංග ලාං ලංග ලං හස්මල් ආවගේ කියෙන ිත්තවේකයට පත්තිච කෙන හුස්මටෙන් ව මදිරයි දැකල තින මීහරකින් පරගන්නවා එතකොට ිම මේක ප්‍රතිවුද්ධදේ කළ යුතු මේක මැට පත්න්න මේ ළඟ ලඟගෙටිහස්සු මටන එක දෑස පියා ගෙන එතවම රෞද්ර දේස හැ දීර්ග හුස්මතුනා ගැනීමෙන් ලොකු වෙනසක් වෙනවා. ම රඩ කි ලා ඔබට කියන්න ඇවෙලාවට බොමක්කු රදැ කිය න්ඳ. ්‍රාණයමහා නිසන්සලේ පුට්‍රෝකට ගිංක් ආයාසයෙන් අධිෂ්ාන මේ හුස්ම දීර්ග හුස්ම ගන්න එතකොට ඔබට මේ සඳහා එකතුවෙලා තියෙන වලියට යන්න එකතු ශක්ති ජරමර ශක්ති ටිකක් මේ හුස්මත් එක්ක අහකට දානවා. ඉවතට නිකුච කරනවා මේ වෙන තැනකට යන්න ගිය ශක්තිය. පුලුවන් බලන්න ගොන්න යනවල ගියයි දන්නවා තියනම ්‍රීර් ඉන් ත්‍රස්ට් කියලකක්තිය ංජිනි එක ඒ පත දන්න දන්නවා ඒක කියන්නේ ගන ිස්ර ටයන්නේ එතරනස් ගොන්තරබල ගොඩ බෑව හමත් මෙ ඉදිරියට යනකොට යන වේග නවත්ත ගන්න රෙන්ජිනය කෝගල කැරගෙනයි එතකොට යි යම්තල්ුවක් ලැබල ඉස්රට යනකොට මේ පිරිපස්සර විහි දෙන සම්පීඩික වාතය එංජින එක මද්‍යෙන් තොරක් ඇරෙනවා ලන නට එක තින බලන්න ඒ දොර ඇරිරලා ආකරදානවා. අ පිටි ස්සර මෙතෙක් වේගෙන් ගියක නිස්ර තල්ලුණනේ මේක මේ එකක රිව න් ත්‍රස්් යන ඉස්රටි කහ රිියවස් පැත්තරියමු කරන එක ගවන්ියමු දන්න මංවගේ ගවන්න්නියම දක්ෂය දන්නවා. එතකොට මේක දෙපැත්තර දාලා අර වේගි අඩු කරනවා. ශක්තිය ආකටයාවනවා දෙ පැත්තර. මෙත්ඒ මේකටත් ඒ ්‍ර්‍රස්්ටික ඕනේ රිවස් අනනි පැත්තර වැඩ කරන එක. ඒ සඳහාතාමාවටි කිවේ ඔබ නිසොල්මන් භාවට පත්වන්න. දෙවනුව. දැන් මොකදදවේ උනේ කියලා ඔබට ඉතාමො හොඳින් ොලි පාවිච්චි කරලා විශ්ේෂනය කරගන්න බලුවන්. සිද්ධිය ගැන සම්පූර්ණය ඔබ පිටස්තරයකු සේ සලගා කල්පනාවට ගන්න. දැන් මේ ඉන්නේ දීවඩ කුමාර මමගන්න කුදරට දැ මම නෑ. ම පත්ත කරලා බන්න ඇයි එයා ආවේ ගුණේ මොක දීගඩුකු මරාවේ ගුණේ මොකක් දහේතුව තර බලනවා ආවේගෙන දය නෑනක තවටින් හරියනවා එකම දේ ටයිම් පාසිං ඔන්න දෙක ආවේක ශීලි ච්චිලාක චිත්තවේී තත්වයට පත් ව නම් ඉගෙන ගතුව එක තමයි කාල මරණය කල් මරනෝ කියන ටයිම් පාසිං චුට්ටක් පැත්ත කරටලා සම්පූර්ණයම වෙනත් ඇැනකට වෙනත් දේකට හිතෙමු කරන්න. වෙනත් මුහුණු රකට එතකොට ඔබුතුල මේ ඒක රාශීලා තියන වේගය වෙනත් දෙයක් සඳහාජමුය නොවා. එක්කෝ වැඩක් කරට හුඟක් හොඳයි දැඩි චිත්ත වේගයක් ඇවිලා තිය නොනම් ආවේගයක් ක්‍රෝධේහරිය වගේ නරග දෙයක් ආපිලාවක මේ ශක්තිය ඉතා ප්‍රබලයි. හත්තර දෙෙකට ගහණගුලු ඒ නිසා හොඳම දේ තමයි ශාරීක දෙයක් කරනය එක. උදදල්ල කරම් බින්ගෙටුවකමන්නේ දරටිකක් පලාගෙන 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 කිය්චකවන්නන්නේ දර පල්ල දරලින් ජීවත්න කෙනෙක්න එහෙම ැත්ම් සටන්ක්‍රම මෙහම එකගෙනෙන තියෙන කරෙන කාමට තරාගෙන පොඩ්ඩක් බ්ොක්ස්ේක තුනක් ොමොන හරි කාටගතුුණා හරි එක්යිටිය කරාන අර් ශක්තිය වෑගුණ හම මෙතන ආවේගේ අවශ ක්ති නති. ඉ ඩ ස්ත්ක රෙක්න බ දන්වා ක ලෙතුදේ හොඳමදේ තමයි බුදුරජාණන් වහන්සේ කිවදේ අවබෝධටාව කොමක් නිසාධ මේක සිද්ධ වුණේ එක්කෝ රාග් නැත්තන් දේශන නැත මොහෝ මොහෝ කිවාමතේ ඔක්කොම අදාලයින මෝඩගන්නන්නේ ඔක්කො පැහැදිලිම ට පෙනේ ඔබ ේ තත්තර පත්තිවෙලාතිනේ ොහ නිසාහවත් මොක නිසාසකර දෙයක් නෑ. හක ද නැත දවස න අවරද නැම සිද ත න්නන්නේ ඔබ සි ඔබේ තුර ඔබට කතා කරලා කියන්න අන බාන් හජියෙන් හුස්මල් තුනක් කරෙන අන පත්තකරීම වාඩියන් කියලලා ඔබට කියන්න පුළුවගන්න ඔබේ මතා කරලා මමනක් මට කියන්න ඕන දේකරු මර්ම ට ප ත් ල්ල ට සිදකම සසිදු ක දන න සිද කිය ැත මොකර හපන් ආදරබාල ඒ නත් මොකර මිඩිය කන්ඩ ම එක මොකර බයිලක අතර. ඒ විහිල දහළු හරි කරමා ඒත් නැත්තන්ගුන් එලෝරෝඩියක්ගෙන අගෙන කාපාආ කියන්න. එම කියන්න. හරි ඉක්මනින් ආවේග නැතිෙනවා. ඒ ඔස්සේ දිගින් දිකට හල්පනා කරන්න කව දාවත්. චිත්තවේගේ ස්වභාවකාවත් චිත්තවේගයට පෝර දැමීම කියන්නේ දිගින් දිගට දිගින් දිගට ඒකෙම එල්ිය සිටීම ඔබට පුුවන්කමති ෙන්න්න ඕන මාතෘ්‍රකාව ෙනස් කරන්න සිිතන මාතෘකාාව. චිත්තවේගේ භාවයට පත්වෙච්ච අදහස හේතුව ඔබ දැනගන්න මොහොතිින් ඒයට ආයුෂ නැතිය නවා. ඇයි කිසිම චිත්තවේගේ ස්වභාවයක් චිත්තවේගේ අස් සදා කාලකන. මොහොතිං වෙනස් වෙනවා. සුළු මොහොති වෙනස්සෙනවා. අපි වෙනස්වෙන නොදී ඉන්න. එතනයි ප්‍රශ්නි තියෙන්නේ. දැඩි චිත්තවේගේට පත්වෙන අයින්වා සමාජයේ ම ඔබට කියන්න උදාහරණයක් ඔබ හොඳර දන්න කෙනෙකන්නවා. ටොමිය ටෝමියයා ලයිකකාව ස් එට් එක ඒහම කරනකොට කිපෙනවා මස්කටාගින් හතරද දෙන කකින්න දැට දානකු මොහොදී ආවෙගේ තත්වට පත්ති න නැ. ඉඩ පස්සේ. පොරකා ගත ඒවකර ආවේගේ ඉවර කර කොහමරිර විනාඩි දහට වශස බලන්න ආවේගේ තත්ව ති නොදී ලොන්ග නෑ. ආයකවගේ කට්ටි කරල්ල පාඩුඉවා එතන ඉවරයි සාධාරන හෝ අසාධාරනු එක යුරෙලා තියනවා ඒකට අවසානයක් තියනවා ස්ථාවරත්තයක් නෑ චිත්ත වේක ස්ාවරත්යක් නෑ ඒ ටමි අදන්නවා ඔයා දන්නෙත් නෑ මන්දන්නෙනෑ අපි දන්නේ නෑ ඒකනි සවි පෞත්තාගෙනන් ත්ස්සා කරනවා චිත්තවකට පත්ච්ච කෙනෙක්මු අපිතමු රන්්ඩුවටන් අදනවකර ැඩ ආාවේග සිල්ල ෑග ගනවර බලන්න වටේ ඉන්න ගිම් කල්ට අත්ථදාගෙන පපු අතගාල ඔලු අතගාල් යම ය යමි කෙන්ිගන්න ආවකවන්න ප අවේකි සිිල්ිුවෙන්ා යජජන් කිවූ හම මැති ඉන්න එක මොනොද කියන්න. අත් තෙර පං. මව තැරප ඇයි ශරීරයේ නිතරම පෙළවෙෙන්නේ ඒ ආවේගේ තත්වයම පවත්ව ගැනට ඒක තමයි මනුසයස දුරලකම කෙනෙක්යි යන්න කලිඟ පොට ඒ චිත්තාවේගේ තත්වය නතිකරගන්න පුළහන්ෙන්න්න ෝන ම ගෙන යහපත්ෝ යාපත්ත. ආවිය ගනම් හොද නැත කෙනෙ පිබඳ දෙක් දඩියාවේ කිීලියෙන්ට පුලන් දැඩි ිත්වේගේ ගන්න පුලුවන් මොක වන්න සාසන නෙටක පොට ගදාගතව නවති. ඒකෙ නිසා ඕනමදයක් කරපුුවන් චිත්තාවේගේශීලි නැතුව. එතකොටදා මේ හරියට වැඩ කරන්නේ මගග සල්ලකුණු පේන්නේ. ඔබ තීන්දු තියරන්න ගන්න පුලොන්ගේ අනතකොටයි. එතකොට ආස ෙල බෙලුවවා ට පුළුවන් සැනසිීලට පත්වෙන්න ම කලබල්ලලා තීන්දුව කරගරන්න. කලබලලා ගන්න තීන්දු සියල්ලම අවැඩදායකයි වැරදිී. අර වාහනි වේගෙන් ඔබ යනකොට ඇතුළේ ඔඋබ පාසරදදිල තිරන හවල් කඩ ගාව මිදුලට දාන්න කියල. වෙන කටයගමිතුරට ඇයි පැහැදිලි නෑ? මෙන්න මේ සිද්ියම් වෙනවා ඔබ චිත්තවේගේී ස්වභාවයෙන්තු කටුතු කරටකෝ රෝගසූ නොවීම විතරක් නොවයි චිත්ත වේගී ස්වභාවේ නිසා රෝග වීමත් ැතියෙනවා. එක විද්‍යායයි පාවව තහුර වෙලාතියෙන්නේ. දැඩි චිත්ත වේගයෙන් යුතු වැඩරන කෙනා කවදාවත් තෘප්තියට පත්වෙන නෑ. ඇයි ඔහුගේ වේගයට අදාලදන මේ සිද්ධ වෙන්නේ ලෝක ගමන කරන ේගේ අද ලු සිද්ධවෙෙන් ඒ ලෝකයේ එමන තම් විශ්වය තියෙනවා යම් වේගයක් මේ වේග සමාන වැඩගන්නගෙන තමයි ඒ සංක්‍යාතයට පත් වෙන්නේ. ඔබ ඉගෙන ගත්තුයුත්තේ චිත්ත වේගයෙන් කටයුතු කරන්න නෙමෙයි. චිත්ත වේගේ ඉවත් කරලා චිත්තයෙන් ප්‍රෝජේන්ට ගැනීමයි. සිතු වේගේේ වේගේ වේගෙන්ට පටගත් ඔබට එකක්ත් ෝගන ැෙනු චිත්ත වේ නිසා ඔබට ලැබෙන දේවල්ලත ප්‍රධාම දෙයක් වයෙන. ඒ ෂෝපය ඒක තමයි චිත්තවේ ගොල තියෙන රජා වගේ පේනදේ ශණනික කෝපට ප්‍රත්ච ගම ඔ ගන්න තීන්දු තිීරණ වැරදිී ඔබ පස්ුතයට පත්ව නවාවමයි. මොනා දහවස්තාව පරාජයට පත්තිනවා අලාබයට පත්තිනවා මයි පරාජයි අලාබැයි නිතරම ඔවු අද්දකි නෝ ඇත. එතකොට මෙයින් ඔබබට අන්න්නට නිතිනට දෙවේලේ නිතර දෙවේලේ පරාජයයි අබ දිකින් දිකට සිද්ධ වෙන්න සිද්ධ වෙන්න ඔවු තවතවත් චිත්තවකට පත්වෙනවා. චිත්වේ තත්වයට පත්වෙනවා චිත්තවේ තත්ව පත්වෙනකට හුට නවත් අලාබයි අසාහනයයි පරජය නැවතත්වෙනවා. මේදක දාමයක් වගේ කරගෙනවා. කවද හරි මේක නතර වෙන්න නම් එක තැනකින් මේ කරගෙන වේගෙනවත් අන්නඕන. ඔබ මේ වේගෙන් කරගෙන් රව් නවතපු දසර තමයි චිත්තවේක නිසා නැවත ඔබට එළවෙන්න තියෙන ආරාජයි අලාබේ නර වෙන්නේ බොහොම පහසු ක්‍රම ඇත්තිය න න අප්‍රිකීවන චිත්තවේග තත්ත්ව අවුත් පාලනය කර ගණ්ඩත් නැවි තියන්ටත් හොඳම ක්‍රමේදයක් බදුරජන්හස ළදුන්න. ජීවිතය තුළම මෙත්තාව ක්‍රියාත්මක කෙන්ඩර එක ආවේ කිසිරි වෙන්නන්නේ නෑ චිත්වේගන්නන්නේ නෑ ඒක යන්නේ මෛත්‍රී කරනොන වෙේ ෛත්‍රී හිතන වනවෙේ මෛත්‍රී සහගත කෙනෙක් ස්වභාවෙන් අපි කියන්නේ සාමානෙන් යාය සුදුුවක් කෙන කියල. ඒ බෝධිලි මෝගේ වෙලරු සතුදු අනමේනේ කලුගෙනෙ එයා ස්භාවෙන් සුදුහි සුදුපාටයි පැහැපත්. එයා තලලලුයි. ඒක යාගේ ස්වභාවේ අන්න ඒ වගේ එයා මෛත්‍රසා කතයි. එයාගේ ස්වභාවේ අන්න ඒක මෛත්‍රියයේ. එයා සාමානෙන් කරුණාවන්ත කෙනෙ අපි හලතිර නේද. ඒ හරි කරුණාවන්ත කෙනෙ. යි කරුණාව දැක්කේ මනේ කරුණාවන්ත කෙනෙක් බවට තමා විහින්ම ජීවිතය තුම පත්වෙලා ඉන්න කෙනා මුදිතාව අප යා මේ තද ගති තියෙන කෙනෙ මේ හරි මුරුදු කෙන හරි මුරුදු මනුස්සයා හරදිනනේ මුරුදු ගති තියෙනක් හරි ශෝක් කෙනෙක් ති මුදිතාව අනික උපේක්ෂාව වැදත් ද කියලම හමදාමත් කියනවා මොකද වැදගත්කම එයා මේ දුකේෂපේ පම්පාන කෙනෙක් නේ යාට ගානක් නෑ අමුතු කෙනෙක් හරි ශෝ කෙනෙක් ඒමස සුවිපක් ඇදුනත්යා හැමඳ මින්නන්නේ ඉදිරමයින්නේ එයාගේ සියල් නැතිවුණ වයා පරකඩක්ගවෙන්න ගෙවල්දුරල් නැතිවුණ දරුවම මේ කියයා වැඩ තියෙන දේවලුුණ ඒත් එමනුසේ එදා හිටිය වගේ මින්න අයා මේ දේවල්ලින් කම්පාවෙන කෙනෙක් නෙමේ එය පුට්ටස්ස ලෝක දම්මෙහි චිත්තන් යස්ස නකම්පතිය කෙනෙක් චිත්තං යස්ස නකම්පති චිත්තං ඔය තින්නේ හේගේ ත්ේට යන හේතු නකම්පතිය තියෙනවනං චිත්ත වේ තත් ඇතිවෙන්නේ නෑ නම්පති කම්පාවෙන්න නෑ. අටලොෝ දහම ඔබ දන්නවා සියල තියෙනවා නැතන. අටලෝ දහම තුලදී කම්පාවට පත් වෙන්නේ කම්පාවට පත්ව වනවා කියැන්න මොකක්ද අඩනෙද. බුද්ුවම යෝ ඉදරලක් නැ කියද කම්පාව නෑ. කම්පනයවීම අපි ගැන කම්පාාවනෝ කියන්නේ නෑ මේකන කම්පනට පත්වීම කියන්නේ ඔහුටඒ එක දැන ස්භාවරට කියන කම්පනය ගිටර කම්පියක් ගම කම්පනය. අහඩ නොනවනි තත් හැඩුව කියලා කියනකට අඩ නවේනි ඒ වගේ තමයි මේ කම්පාවට පත්තිනවා කියන්නේ එක නෙමේ දැබ් බර දස්ට ලෝක ධර්මේ කම්පාවෙන්ට පාගෙනවා එතකොට හි තියෙනවා ලා බාලාප කියලය උදාරණයක් ගන්න ඔබට ලාබයක් කැබුණනා එතකොටන කම්පාට පත්නවා ලා බලබ අය යෝපට මානු ලාභයක්ක්කව කිය අඩනයකවුරු එහෙනම් ඒක නෙමේ මෙතර කියන්නේ කම්පාවට පත්වනවා කියලා කියන්නේ කම්පනට පත්තිනවා හදවතර දැනන පරගන්නවා ඒ සිදුවීම ඒක නෑ කියනකයි. හරදම්පනයට පත්වෙෙනෙ නෑ. නියමට පතිනම ස්ථාවරෝතියනවා. හෙනක් ගැවුවත් එහෙමයි කෝටියක් කම්ම ුණත් හෙමයි. ඒ මෙහෙම මෙ අදාල විදිහට කම්පනය වන කෙනෙක් නෙවෙේ. මේ හතරට පත්වෙච්ච කෙනාට චිත්ත වේගී තත්වයට පත්වෙන්න්න ආවේග තත්වයට පත්වෙෙන්න්න අවශ්‍ය මූලික කරනුටිනෑ. ඔහු ලස්සනට ඉන්නවා. නිදුක්ව ඉන්නවා නීරෝගය වන්නවා. සමාජයේ රිපත්ති කරන කෙනෙක් න සමාජරයට ආදර්ශවත් කෙනෙක් බට පත්ව වෙනවා සමාජරයට වැඩදායක කෙනෙක් බට පත්වෙනවා විතක් මේයහ විශ්වයට අයිති පුද්ගලෙක් බාට පත්වෙනවා. විශවයේ ඇති පුද්ලෙක් බාට පත්ව ව හාම එඒ විශ්ේ යන ස්භාවය තමයි බුදුරජාණන් වහන්සේ සතර බ්‍රහ්ම විහරණ තුළ කියල තියෙන්නේ. ඒතමයි විශය ස්වභාවේ ඇයි බ්‍රහ්මන් සමර හිත නැම බුදු වහස කිවේ බ්‍රහ්මයක් වන්න කියලා. නෑ බ්‍රහ්මන් කියන තත්ත්ේ හවත් දිව්‍යත්වය ශ්‍රදීතියෙන කරුණුහත තමයි බුදුාහස කරෙන්නේ. මේ කරුණහතර සාක්ෂයත් කර ගන්න කෙනෙක්ට අනිවාරයෙන් නිරවාණ ගාම වෙන්න පුළුවන් කියනෙ එක තේරුම විශ්ව ගත වෙන්න පුළුවන් කියන එකයි. ඒක තමයි විශ්වයේ ස්වභාව. විශ්ව ගතවෙච්ච කෙනෙක් තුළ විශ්ෂ ශක්ති සියල්ල ක්‍රියාත්මක වෙනවා. එසේ තියද ඔහු ෙඩි වෙන්නේ කෙසේද විසනයට පත්වෙන්න කෙසේද ඔහු විශ්ෂයේ ප්‍ර්ලම ශක්තියන් අයිතිකර ගත්ත කෙනෙක්. ශේ යන ්‍රවලම ආදරයහිමි කෙනෙක් ඒ ආදරයේ සමත්්‍යයට විසරවාහරණ කෙනෙක් ඒ විශ්ේ තියන උපරිම කරුණාවන්ත භාවය ඒ විශ්ේතියන විශ්ව සංඛ්‍යාතය ඇතිකරගත්ත කෙනෙක් ජයගත් කෙනෙක් මුළු විශ්වයම හුහි නැත්තං ඇයි. ප්‍රරෝගයක් කර්මය ගැනිසා වැළඳුරත් මොහොතකින් ඔහුට පුළුවන් තමාතුළ තියනෙන අසීමත ශක්ති යොදවලා ඒ වත්කරදාන්න අපි ලෙඩේන හොඳ වෙනවා. බයින කියන්න කට්ටිය කියන ඇන්න ප කියලා කියනවා ඇයි කියන්නේ බයින තින්න අපි විශ්‍ය සමඟ සම්බන්ධිලා ඉන්නයි පුදදුජාන් වසගේ ධර්මය තුළ ඉන්නයි ඒවගේ උතුම් ගුරුවරගේ ගෝලෙක් වෙන අපි පැත්ව වි ලඩකට බයනොද අපි මොකකුටුවත් බයිනැති අපි මොන ලඩේට තිය මොකටත් බයනෑ හේතුව බයනය කියන්නේ දිනට දෙන්න කියන එකයි අපි රෝගෝල්ට බයිනය කිය එක තේරුම ෝට දිනන්න දෙන්න කියෙනෙකයි අපි පටොත් බයිනගෙනක තේරුම කිසි කෙනනට දිනන දෙන්න අපි ජයග්‍රහය කරනවාෙන තේරුමයි අයි හේතු ලෝකෙම දිනපු කරාගේ ගෝලය අපි මගේ දේශය මං අවසන්කාරණත් එතනින්. ඕනම කෙනෙකොට ඒ උත්තරීතර ශක්තිවන්තයාගේ ගෝලේ බාට පත්ව වන පුළුවන් කොන්දසිනෑ ගුරරයාගේ ගතිගුණ තම හාලාක ඇතිකර ගැනීමෙන් ගොලෙ බට පත්ව ඒලාගේ ම්පොචිහරි ුණක් ගති ගුණ තියෙනවන ඔබ අරෝපණය කර ගනීම ඔබ අනුගමනය කර ඒ අතර පත්වීම ඔබ ගෝලෙක් බාට පත්තෙනවා විශ්වය දර්ුවෙක්කවත් විශව බාර පත්ෙනවා කර නොහැක්කක් නැත විශ්වය දරුවෝ ආවේගශීලී නැත. චිත්තවේගී ස්වභභාවේ ඔවුන්තුල නැත සෞම සවභාවෙන් කටයුතු කරන නිදුක් නීරෝගී කට්ටයක් ගත්්‍ය අමත කරන්නපා. ඔබට හත් සේවෙන්න පුලුවන් කිසිම්ම බාධකයක් නෑ ඔහහිතිබනි බාධකයි. අයිංම අයිං වෙල්ලා අපි සෞුම්ම මෙත්තා කරුණා තත්තේ ඉන්න මුදිතා මුුරුදු භවෙන් ඉන්න උපේක්ෂාව මත ජීවත්වයෙන සැහැල්ලු සුන්දරයි බාර පත්වයමු. ලස්සනටමු. ලස්සන් ඉදර ලස්සනට ජීවිතය වවසන් කරලා අපේ මතු භවයක් තිබුණු එකත් ලස්සන කරගම කියලා මතක් කරනවා. ඔබ සේරු දෙනාටම තෙරුවන්සරනයි දේපි ට අයි. ොවග තැන මාමනිනානන් තුන් ලොවටම දෙසු ධර්ම අගතැන් සක්වල ගල පෙර වත් කිසිවෙ වන්නස